ජනතාව සංවිධානය කිරීම තමයි ජාතික ජනබලවේගයේ අංගයකටම විශ්වාස කරන්නේ. එහෙම නැත්නම් අර සල්ලි වේදම් කළ කරන මාධ්‍ය කැම්පේන් නෙමෙයි. මාකටිං කැම්පේන් නෙමෙයි. එහෙට මෙහෙට දැන් ওই දේශපාලනේ එක්ක විශ්‍රාම ගිහිල්ලා නැත්නම් පරාජයටපත් වෙලා එහෙ මෙහෙ ඉන්න අර අමුකඩ උමුක කැලේ එකතු කරලා කුණු ගොඩක් ගහන එක නෙමෙයි. අපි විශ්වාස කරන්නේ ජනතාව. ඒ ජනතාව මීට කලින් විවිධ පක්ෂවල උදව් කරලා තියෙන පුළුවන්. ඔබ අපි දන්නවා. දැන් මේ බේරුවල වරයි නැත්නම් මක්කොන පයාගල මේ ආසිතව මේ දීවර කර්මාන්තය දෙන සමාජ බහුතර දීවර යාත්‍රා හිමිකරුවන් නැත්නම් දීවර බෝට් නිෂ්පාදනය කරන අය නැත්නම් දීවර කාර්මිකයන් ඔරුවෙන් ගිහිලා තමගේ ජීවිකාව කරගන්න අය එක් දින බෝට්ටු යන අය මාළු වෙළඳාම් කරන අය ඒ අය පෞගිය කාලවල විවිධ පක්ෂවල උදව් කරා රැස්වීම කරා රැස්වීම වල ගියා සමාජ ආධාර කරා කැන්වසින් ගියා ඔව් ඒක ඇත්ත හැබැයි ඒ ජනතාවද ඒ පක්ෂ දෙකේ රැවටීම පිළි අරගෙන අවබෝධ කරගෙන අද ජාතික ජන බලවේගයත් එකතුලා ඉන්නවා ඒ නිසා තමයි මෙවැනි දීවර සමුළුවක් මේ බේරුව නගරයට කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපි මං කිව්වේ තව පොය කීපයක් ගත වුණාට පස්සේදී මෙරට ඉතිහාසයේ පළවෙනි වතාවට ජනතාවගේ ආණ්ඩුවක් බිහි කරනවා ඒ ජනතාවගේ ආණ්ඩුවක් ඒක නිකම්ම නිකං ආණ්ඩුවක් නෙමෙයි මේ ඉන්න ජනාධිපති කෙනෙක් වෙනුවට වෙන අපේ ජනාධිපති කෙනෙක් මේ ඉන්න ආණ්ඩුව මේ ඇමතිවරුන්ට අපේ ඇමතිවරු නෑ පමණක් නෙමෙයි මේක බිම් මට්ටමේ සිට ජනතාව ඒකරාශී කරගන්නා ව්‍යාපාරයක් බිම් මට්ටමේ සිට ජනතාවට බලය ලැබෙන ව්‍යාපාරයක් අපි ගොඩනගමින් ඉන්නේ ඒක ඇයි අපි මේකක් ඕනේ මේ රට වටලා තියෙන තැන අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි එතරම් බරපතලයි මේක ගොඩගන්න දෙවන්ත ව්‍යායාමයක් ඕනේ අන්‍ය ව්‍යායාමයේ සදා තමයි මේ බලමුණු ගැනීම සියල්ල. කමුනාසල දන්නෝ දීවර කර්මාන්තය ගත්තත් අද නට්ටම් වෙන කඩාවටලා තියෙන්නේ. අපි රට වටේ රට වගේ අටගුණයක් විශාල මහමුහුදක් තිබ්බට නාවික සතුන් 200කට අපට අපේ අනන්‍ය මුහුදු කලාපයක් තිබ්බට අපට දීවර කර්මාන්තෙන් රට ගෙනා ගන්න ඕන ටික කරගන්න ඕන ටික කරගෙන නැහැ. දීවර කර්මාන්තෙන් අපි අපන නාදම විශාල කොටසක් ගන්න පුළුවන් ඩොලර් ගෙනා ගන්න පුළුවන් මේ කර්මාන්තෙන් ඒ වැඩේ හරියට කරලා නැහැ අපේ දීවර කර්මාන්තයෙන් ජනතාවගේ ජීවිත මොහොදු යනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි හැබැයි එවැනි අවධානමක් දරාගෙන මොහොදු යන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න වැඩපිළිවෙලක් තිබුණේ නැහැ එසා කොච්චර කාලයක් දීවර කර්මාන්තය යෙදුණත් දීවර කාර්මිකයා වගේම දීවර ව්‍යාපාරිකයත් ආදායමක් හරියට උත්පාදනය කළා නෑ කාර්මිකයා හැමදාම දුප්පත් ඒ දීවර ව්‍යාපාරිකයෝ ගත්තත් බැංකුවට ණයයි මොන හරි ණයවල රෝල් ගහගෙන කර්මාන්තය දෙනවා වෙන කැපවීමේ මහන්සිය ප්‍රමාණ ආදායමක් ඇවිල්ලා නෑ ඒ විතරක් නෙවෙයි දැන් මෙතරම් සත්ව ප්‍රෝටීන ප්‍රබවයක් තියාගෙන අපේ රටේ අපේ දරුවෝ අපි සියලු දෙනාම අපේ ඇඟට එන්න ගන්න ඕන ප්‍රෝටීන ප්‍රමාණයවත් ගන්නෙ නෑ සාමාන්‍යයෙන් නිරෝගී ජීවිතයක් ගත කරන්න අපිට දවසකට අපේ ප්‍රෝටීන අවශ්‍යතාවය ග්‍රෑම් 60ක් ප්‍රෝටීන ගන්න හොඳම ප්‍රබවයක් තමයි මත් මාළු අපේ රටේ ප්‍රෝටීන පරිභෝජනය සාමාන්‍යයෙන් අපිට දවසකට අපි ගන්නෙ ග්‍රෑම් 38ක් 40ක් උපරිම 42 ප්‍රමාණයක්. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් 3/2ක් විතර තමයි අපට ලැබෙන්නේ මෙතරම් මත්ස්‍ය සම්පතක් මුහුදවට මුහුද තියාගෙන. මෙරිදිය කර්මාන්තේ ඒ ජලාශ වල තියාගෙන. ඇයි? දීවරයත් දීවර ව්‍යාපාරිකයත් දීවර කාර්මිකයත් තමන්ගේ උනන්දුවට තමන්ට තියෙන උවමනාවට මේ කර්මාන්තය දුනා මිසක් ඒ අය ප්‍රජාවක් හැටියට කර්මාන්ත කරන මෙහෙवला මේක මෙහෙව්වේ නෑ අනිත් ශේෂ්ත්‍ර වගේම තමයි ඍෂි කර්මාන්තයත් එහෙමයි කර්මා ශේෂ්ත්‍රත් එහෙමයි ව්‍යවසාය ශේෂ්ත්‍රත් එහෙමයි හැම එකක් මෙහෙමයි මෙන්න මෙතන තමයි ජාතික ජන බලයේ වෙනස් වෙන ප්‍රධාන දන
ජාතික ජනබලයේ මේ රට ගොඩනගන්නේ පැහැදිලි සැලැස්මක් ඇතුව. අපි විශ්වාස කරන්නේ මේ රට ගොඩනැගීම සඳහා වන නිෂ්පාදනාර්ථිකයක්. ඒ නිෂ්පාදනාර්ථිකයේදී ඔබ යදෙන දීවර කර්මාන්තයේ ඉහෙලින්ම තියෙනවා. ඇයි? අපේ රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න, ඔබගේ ජීවිත නගා හිටවන්න, රටේ ආර්ථිකය හදන්න, රටේ ඩොලර් ගේන්න, මේ සියලු දේවල් ඉලක්ක කරගෙන තමයි ඒ නිෂ්පාදන ආර්ථිකයේ දීවර කර්මාන්තය අපිට ස්ථානගත කරන්නේ. අපට අනුව ගත්තොත් දීවර අමාත්‍යංශය දීවර කර්මාන්තය කියලා කියන්නේ නිකන් ඔය හැමද කෙනෙකුට ඔහේ දෙන නිකන් දෙකේ පන්ති එකක් නෙමෙයි. ඒක මේ රටේ නිෂ්පාදන ආර්ථිකයේ වැදගත් තරම් අපේ රටේ මුහුදෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕනේ. එහෙමනම් ඒ වෙනුවෙන් මෙහෙවන්න පුළුවන් තැනක අපි දීවර කර්මාන්තය තියන්නේ. ඒ සියලු අවශ්‍යතාවයන් තෘප්ත කරගන්න පුළුවන් හැටියට. ඒක මිරිදිය වෙන්න පුළුවන්, කරදිය වෙන්න පුළුවන්, කිව්දිය වෙන්න පුළුවන් සියල්ල. අද දීවර කර්මාන්තයට ලෝකේ අපි බහු කළ වේගෙන් ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ඒකට තාක්ෂණය බද්ධ කරලා තියෙනවා. හැබැයි අපි ඉන්නේ ගොඩක් පිටිපස්සේ. අපේ කර්මාන්තේ මොහොන දෙන මේ ප්‍රශ්න වලට අමතරව ඔබ දන්නවා අපේ මුහුද අද විශාල තර්ජනයකට මුහුණ දීලා තියෙනවා. දීවර කර්මාන්තේ නගා හිටවීමේ අත්‍යවශ්‍ය කොටසක් තමයි මේ දීවර සම්පත ආරක්ෂා කරගන්න එකත්. සම්පත රැක ගැනීමකින් තොරව කර්මාන්තර පැවැත්මක් නැහැ. එහෙනම් සම්පත ආරක්ෂා කර ගැනීමත් ඒ වැඩපිළිවෙලේ ප්‍රමුඛ කොටසක් බවට පත් වෙන්නට ඕන. ඔව්, අපි විශ්වාස කරනවා මේ දීවර කර්මාන්තය හරහා අපිට බොහෝ දේවල් කරන්නට පුළුවන්. අන්න ඒකට තමයි සැලැස්ම සකස් කරමින් ඉන්නේ. අපේ ජාතික ප්‍රතිපත්ති ඇතුළේ ඒක තියෙනවා. එපමණක් නෙමෙයි, දැන් කළුතර දිස්ත්‍රික්කයේ මේ බේරුවල වරාය සහ ඉතුරු රැංගුරුව තොටුපළවල් මේ දීවර කර්මාන්තර ආශිත සියලු දේවල් කොහොමද අපි දියුණු කරන්නේ කියන එක මේ දවස්වල අපි අපේ වැඩපිළ සකස් කරමින් යනවා. ජාතික වැඩපිළෙන් සකස් වෙනවා, මෙහෙන් දිස්ත්‍රික් වැඩපිළ සකස් වෙනවා. මේ දෙක ඒකාබද්ධතාව විසින් තමයි දීවර කර්මාන්තර අපි පුනරුද්‍යයක් ගේන්නේ. දීවර කර්මාන්තර ප්‍රබෝධයක් අපි හදන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඒක ඇතුලේ ඔබගේ ජීවිත නගා හිටවීම පමණක්ම නොවේ, එතනින් එහාට යනකොට රටේ ආර්ථිකය රුපියල් සල්ලි සහ ඩොලරේ ශක්තිමත් කරන්න. මෙන්න මේ නිසයි අපි ඔක්කොම එකතු වෙන්න ඕනකම තියෙන්නේ. මොකද මේක අපේ වැඩක්. අපේ හිටියා දීවර අමතර ගොඩක්, මේ කළුතර සිද්ධිය දීවර අමතර හිටියා. ඒ අමතර මොකද කරේ ඔබ දන්නවා. දීවර අමාත්‍යංශය අරගෙන ඒගොල්ලෝ කරපු දේ තමයි තමන්ගේ ව්‍යාපාරය ඇතුළු කරපු එක. එක්ක තමන් බෝට්ටු ටිකක් දානවා නේද? දාලා බොටම් ට්‍රෝලින් හරි මොනවා හරි කරලා මුළු මත්ස්‍ය සම්පත විනාශ කරපු අමතර හිටියා. එහෙම නැත්නම් අමාත්‍යංශය අරගෙන ඒකෙන් තමයි නැව්වත්පත් කරගත්තා හිටියා. ඒගොල්ලන්ට තිබුණේ පුද්ගලික අරමුණු. ඒගොල්ලන්ට තීව්‍රය නගා හිටවීම නෙමෙයි තිබුණේ, කර්මාන්ත බේර ගැනීම නෙමෙයි තිබුණේ. තමන්ගේ ව්‍යාපාර කටයුතු තමයි ඒගොල්ලන්ගේ වැඩේ. ඔබගේ ව්‍යාපාරික අවස්ථා හිමි කරලා දේශපාලන බලය පාවිච්චි කරලා තමන්ගේ බිස්නස් වැඩි කරගන්න එක. ජාතික ජනබලයේ දේශපාල අපේ ප්‍රතිපත්තිය වෙන්නේ ඔබ හැම දෙනාටම අවස්ථා හදන එක. අන්නේ වෙනුවෙන් තමයි පැහැදිලි ආර්ථික සැලැස්මක්, මධ්‍යගත සැලැස්මක්, අන්නේ සැලැස්මත් එක්ක යන දේශපාලන සංස්කෘතියක්. ඒ සියල්ල ඒකාබද්ධතාවයේ විසින් අපි ඔබත් සමහර විට නොහිතන තැනකට දීවර කර්මාන්තය ඉහළට ඔසවනවා. ඒකට අවශ්‍ය කරන සහයෝගය, මඟ පෙන්වීම, දායකත්වය ලබා දෙන්න ඕන දීවර ප්‍රජා හැටියට ඔබයි. කර්මාන්ත ගැන දන්න ඔබ මේ විධායක සභාවත් එක්ක එකතු වෙලා ඒ වලට උදව් කරන්න. මේක තමයි අවස්ථාව. රට බංකොලොත් කරලා තියෙන ප්‍රමාණය මං කියන්න ඕනේ නැහැ, ඔබේ ජීවිතවලින් ඒක දැනෙනවා. එහෙනම් අපිට තියෙන්නේ බංකොලොත් භාවය හමුවේ පලා යාම නොවේ, තව තව සංවිධානය වෙලා සැලසුම් සහගතව මහජන බලයක් පිහිටවන එකයි.